අයිබෝන් සුබදර්ශනක් වේවා සිරිම දනටම දැය දුදරුවන්ගේ නැනස පෑදීමේ අරමුණින් ජාතික පාසල ආරම්භ කළ ජාතික රූපවාහිනී ආරම්භ කළ ජාතික පාසල වැඩසටහනේ තවත් එක් සංයුක්ත ගණිත වැඩසටහනක් සමගයි අපි මේ සම්බන්ධ වෙ සිටින්නේ. ඔබ දන්නවා සංයුක්ත ගණිත විෂය නිර්දේශයේ ඔබට ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණ දීමට සිද්ධ වෙනවා. සංයුක්ත ගණිතයේ 1 සහ සංයුක්ත ගණිතයේ 2 වශයෙන්. සංයුක්ත ගණිතයේ 1 ප්‍රශ්න පත්‍රය තුල අපි දන්නවා 1 සිට 10 තෙක් ප්‍රශ්න 10ක් අනිවාර්යෙන් පිළිතුරු ලිවිය යුතුයි. ඊට පස්සේ 11 සිට 17 තෙක් ප්‍රශ්න වලින් ප්‍රශ්න 5කට රචනා ප්‍රශ්න 5කට පිළිතුරු ලිවිය යුතුයි. ඉතින් අප අද බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත ගණිතයේ 1 ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස. අර අනිවාර්ය ප්‍රශ්න 10 පිළිබඳව යම්කිසි හුරුවක් ජාතික පාසල තුරින් ශ්‍රී ලංකාවේ සියලුම දූපතුන්ට ලබා දීම. ඉතින් එෙහිදී ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට අදාළ වෙන විදිහට ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රය හදන මහාචාර්යවරුන් ගුරුවරුන්ට දීලා තියෙන උපදෙස් පරිදි අප ඒ ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අදාළව හද ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒ හින්දා සෑම දුවෙක්ට පුතෙක්ටම මේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ගොඩක් වටී ඔබට විෂය කටයුතු විෂය ගැඹුරින් අධ්‍යයනය කරනකොට. ඔව්. අපි මුලින්ම පළමු ප්‍රශ්නෙට යොමු වෙමු. පළමු ප්‍රශ්නය ගණිත අභ්‍යන මූලධර්මයේ ගැටලුවක්. 2011 සිට 2015 දක්වාම මේ ගැටලුව මේ විදිහටම ලැබුණා. පළමු ප්‍රශ්නය ගණිතාභ්‍යන මූලධර්මයේ ගැටලුවක්. ගණිතාභ්‍යන මූලධර්මයේ ගැටලුවකදී අප දන්නවා ප්‍රධාන පියවරවල් 3ක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ගානේ මොකක්ද තියෙන්නේ? ගණිතාභ්‍යන මූලධර්මයේ යොදා ගනිමින් සෑම n ධන කිලයක් සඳහාම 4n වෙනි බලය ධන 15n ඍණ 1 යන්න 9n බෙදෙන බව පෙන්වන්න කියන්නේ. ගණිතාභ්‍යන මූලධර්මයේ ගැටලු ප්‍රධාන වශයෙන් 3කින් වගේ යොමු වෙනවා. එකක් මෙන්න මේ ගැටලුව වගේ බෙදීම ආශ්‍රිත ගැටලු. තවත් වෙලාවට ශ්‍රේණි වලට සම්බන්ධ කරන තවත් ගැටලු. තවත් වෙලාවට අපිට බෙදීම ආශ්‍රිත ගැටලු, ශ්‍රේණි ආශ්‍රිත ගැටලු, ඒ වගේම අසමානතා ආශ්‍රිත ගැටලුත් යොමු වෙනවා ගණිතාභ්‍යනයේදී. ඒ වගේම විවිධ විශේෂ ගැටලුත් යොමු වෙනවා. ප්‍රධාන ගැටලු ප්‍රධාන වශයෙන් ගැටලු යොමු වෙනවා ඔය කරුණු තුනත් එක්ක. අපි මේ මෙවර බලාපොරොත්තු වෙනවා අපි බෙදීම ආශ්‍රිත ගැටලුකින් යන්න. මම නැවත කියන්නම් ගණිතාභ්‍යන මූලධර්මයේ ගැටලුවක් විසඳනකොට දරුවන්ට ගැටලුව හදන්න ඕන ප්‍රධාන පියවරවල් තුන. පළවෙනි එක තමයි n ගේ අවම අගයට දෙන ලද ප්‍රතිඵලය සත්‍ය බව. n ගේ අවම අගය. n ගේ අවම කියන්නේ හැම වෙලාවෙම n සමාන 1 නෙමෙයි. සමහර අසමානතා ගැටලු වලදී n සමාන 2 3 වෙන ලාවල් තියෙනවා. නමුත් ගැටලුවක තුල සඳහන් වන පරිදි n ගේ අවම අගයට ප්‍රතිඵලය සත්‍ය බව වෙන්නේ. දෙවෙනි පියවර අපි ඒකට කියන්නේ අභිහන පියවර කියලා. ඒ කියන්නේ දෙවෙනි පියවර උපකල්පනයක් අපි කරනවා n ගේ සාධාරණ අගයකට ප්‍රතිඵලය සත්‍යයි කියලා. n ගේ සාධාරණ අගයට ප්‍රතිඵල සත්‍යය කියලා උපකල්පනය කරලා අභ්‍යන පියවරට යනවා. n ගේ ඊළඟ අගයට සත්‍ය බව පෙන්වීම. නැවත මම කියන්නම් මුලින්ම n ගේ අවම අගයට සත්‍ය බව පෙන්වීම, ඊළඟට n ගේ සාධාරණ අගයකට ප්‍රතිඵල සත්‍යය කියලා උපකල්පනය කරනවා, ඊට පස්සේ n ගේ ඊළඟ අගයට සත්‍ය බව පෙන්වීම තමයි කරන්නේ. එහෙනම් මම මේ ගැටලුවට යන්නම්. n ගේ අවම අගය වෙන්නේ n සමාන 1. මොකද n ධනණි කිලනේ කිව්වේ. ධනණි කිලවල අවම අගය 1. එහෙනම් n ගේ අවම අගයට මේ ප්‍රකාශනය සත්‍ය බව පෙන්වන්න කියන්නේ. එහෙනම් fn කියලා මම ප්‍රකාශනය ගත්තම 4n ධන 15n ඍණ 1 n සමාන 1 වෙලාවට 4 1 ධන 15ක් 1 ඍණ 1 පිළිතුර ලැබෙනවා 18ක් කියලා. f1 කියන එක 18යි. අපි දන්නවා යමක් ද 9න් බෙදෙන බව පෙන්වන්න නම් 9 ගුණාකාරයක් විදිහට ප්‍රකාශ කරා නම් හරි. එහෙනම් මම 18 ලිනවා 19වරක් 2 කියලා. එහෙනම් n ගේ අවම අගය වෙලාවට අර සම්බන්ධය 9න් බෙදෙනවා කියලා ඔප්පු කරා. මේ පළවෙනි පියවර. සාමාන්‍යයෙන් මේ කොටසට ලකුණු 5ක් විතර හිමි වෙනවා දරුව මතක තියාගන්න. දෙවෙනි පියවර තමයි උපකල්පන පියවර. n ගේ සාධාරණ අගයට ප්‍රතිඵලයේ සත්‍යය කියලා උපකල්පනය කරනවා. n ගේ සාධාරණ අගය කියන්නේ n වෙනුවට දැන් මම p දාලා තියෙනවා. n සමාන p විට සත්‍යය උපකල්පනය කරනවා. එහෙනම් fp කියන එක නැවත අපිට ලියා ගන්න අයිතිය තියෙනවා. උපකල්පන පියවරට අනුව 4p ධන 15p ඍණ 1 කියලා මම උපකල්පනය කරේ මොකද්ද? n සමානයි p විට සත්‍යයයි උපකල්පනය කළේ n සමාන p විට අර දෙන ලද ප්‍රකාශනය 9න් බෙදෙනවා කියලා තමයි උපකල්පනේ. ඒ හින්දා අපිට මේ ප්‍රකාශනේ 9න් බෙදෙනවායි කියන එකත් උපකල්පන වෙලා ඉවරයි. එහෙනම් 4p ධන 15p ඍණ 1 සමානයි කියලා ලියා ගන්න පුළුවන් 9 වරක් යම්කිසි නිකිලයකට. 9 වරක් k කියලා මම ලියාගෙන තිනවා. මේ k කියන එක නිකිලයක් කියලා හඳුන්වා දීමක් කරනවා. ඊට පස්සේ පුළුවන් n සමානයි p ධන 1 විට සත්‍ය බව පෙන්වීම. මතක තියාගන්න මේක හැම වෙලාවෙම p ධන 1 වෙන්න ඕනේ නැහැ. n සමාන p විට සත්‍යය කියලා පෙන්වුවාට පස්සේ p ගේ ඊළඟ අගය. මොකද ධනණී කියලා සම්බන්ධව කතා කරොත් ධනණී කියලා කියන්නේ නම් ඊළඟ නිකිතය කියන්නේ එකක් වැඩි අගේනේ. එහෙනම් p ළඟට ඉන්නේ p ධන 1.
ඒහින්ද පී ධනයකට සත්‍ය බව පෙන්වනවා. එහෙනම් පී ධනය කියන්නේ හතරේ පී ධනයක් විනි බලය දන 15ක් පී ධනය කරන එක. අපි මෙතනදී පුංචි උත්සාහයක් ගන්න යාර උපකල්පන පියවරෙන් මෙතනට ආදේශයක් දෙන්න. මේ දරුවෝ බලන්න මේ උපකල්පන පියවර මොකද්ද? හතරේ පී ධන 15 පී ඍණ 1 සමානයි 9 k කියන එක අපි අභ්‍යවන පියවරේදී යොදා ගන්න ඕන. එහෙනම් ඒකදී වඩාත් සුදුසු වීමේ හතරේ පී විනි බලය වෙනුවට යම් ආදේශයක් දෙනවා නම් අපි බලමු. මේ ගැටලුව තුළ මම හතරේ පී ධනයක පොඩ්ඩක් සකස් කරනවා. හතරේ පී වරක් මම වෙනත් වර්ණයකින් යොදාගෙන තියෙන්නේ හඳුනා ගැනීම පහසුට. දර්ශක දෙක එකතු වෙලා තියෙනවා නම් බලයන් ගුණ වෙලා තියෙන්නේ. හතරේ පී වැඩි කිරීම 4:1. එහෙනම් හතරේ පී වෙනුවට මම ඊළඟ පියවරේදී මෙතන යුක්ත කරලා හතරේ පී මෙතන යුක්ත කරොත් මොකද දෙන්නේ? 9 k අඩු කිරීම 15 පී ධන 1. මම ආදේශ කරනවා. බලන්න හතරේ පී වෙනුවෙන් යොදාගත්ත උපකල්පන පියවරෙන් මෙන්න මේ 15 පී අනිත් පැත්තට ආවරින 15 පී වෙනවා ඍණ 1 පැත්තට ආවා ධන 5 1 වෙනවා. 9 k ඍණ 15 පී ධන 1. වරක් 4 ධන 15 පී ධන 15 ඒ ටික සුළු වෙලා එහෙම එනවා. දැන් අපි මේක තවදුරටත් සුළු කරනවා. තවදුරටත් සුළු කරාම අපිට ලැබෙනවා 4ෙන් වැඩි කරාම 36 k ඍණ 60 පී ධන 4 15 පී ධන 14. තවදුරටත් සුළු කරොත් අපිට එනවා 36 k ඍණ 45 පී ධන 18 කියලා. එහෙමනම් k කියන්නේ මුලින් අපි සඳහන් කළා නිකිලයක් කියලා. ධන නිකිලයක් කියලා. එහෙමනම් 9 පොදුර ගත්තම දැන් 4 k කියන එකත් මෙතන 4 k කියන එක නිකිලයක්, ඍණ 5 p කියන එක නිකිලයක්, ධන 2 කියන්නේ නිකිලයක්. මේ සමස්ත කොටසම නිකිලයක් නිසා fp ධන 1 කියන එක දැන් 9 වරක් නිකිලයක් කියලා තමයි මේ තියෙන්නේ. එහෙමනම් ඔයාට කියන්න පුළුවන් fp ධන 1ත් 9ෙන් බෙදනවා කියලා. ඔන්න අවසානට අභ්‍යවන පියවර කියන්නේ මේකට. n ගේ සාධාරණ අගයකට සත්‍යය කියලා උපකල්පනය කරලා ඒ උපකල්පනය මත පදනම් වෙලා n ගේ ඊළඟ අගයට සත්‍ය බව පෙන්වන එක තමයි අපි අභ්‍යවන පියවර කියන්නේ. මේ පියවරෙන් පස්සේ ප්‍රධාන පියවරවල තුන ඉවරයි. නැවත මම කියන්නම් ගම්තබ්බින් මුල් ධර්මයේදී n ගේ සාධාරණ අගයකට ප්‍රතිපලයේ සත්‍යය කියලා උපකල්පනය කරලා ඒ උපකල්පනය මත පදනම් වෙලා n ගේ ඊළඟ අගයට සත්‍ය බව පෙන්වන එක තමයි අපි අභ්‍යවන පියවර කියන්නේ. මේ පියවරට අනුව දැන් 9ෙන් බෙදෙන බව සත්‍ය වුණා. ඊට පස්සේ වැදගත්ම දේ දුවේ පුතේ මතක තියාගන්න, ගණිත අභ්‍යන මූල ධර්මයේ අනුව දෙන ලද ප්‍රතිඵලයේ සත්‍ය වේ කියලා සඳහන් කරන්න ඕන. මොකද ගණිත අභ්‍යන මූල ධර්මය කියන්නේ තරමක් මේක දාමයක් විදිහට යන එකක්. ඒ මූල ධර්ම මෙතන අපිට ලියන්න බෑ. ඒ හින්දා මේ මූල ගණිත අභ්‍යන මූල ධර්මයට අනුව තමයි මොකද n ගේ එකට සත්‍යය කියලා අපි ඔප්පු කරා. ඊට පස්සේ p සත්‍යයයි නම් p ධන 1ට සත්‍යය කියලාත් ඔප්පු කරා. හොඳට බලන්න p සත්‍යයයි නම් p ධන 1ට සත්‍ය නිසා n වෙනුවට p වෙනුවට 1 දැම්මොත් 2ට සත්‍ය වෙන්න ඕන. p වෙනුවට 2 දැම්මොත් 3ට සත්‍ය වෙන්න ඕන. p වෙනුවට 3 දැම්මොත් 3 ධන 1 4ට සත්‍ය වෙනවා. මේක දාමයක් විදිහට ගිහිල්ලා n ගේ සෑම අගයකටම සත්‍ය බව පෙන්වනවා කියන මෙන්න මේ කාරණයට තමයි ගණිතබ්බින මූල ධර්මය කියන්නේ. ඉතින් අපිට ඒක ලියලියා ඉන්න බැරි හින්දා තමයි කෙටියෙන් මේ අවසාන පිළිතුරේ ලියන්න ඕන ගණිතබ්බින මූල ධර්මයේ අනුව දෙන ලද ප්‍රතිඵලයේ සත්‍ය වේ කියලා. ඉතින් මම සඳහන් කරා ගණිතබ්බින මූල ධර්මයේ අනුව n ගේ සෑම ධන අගයක් සඳහාම මේ ප්‍රකාශනයේ මේ බෙදනවා කියන එක කිව්වා. නම් විශේෂයෙන්ම මාගෙන් ස්කීම් බැලුවොත් දරුවන්ට තේරේ හයිලයිට් කරලම තියෙනවා ගණිතබ්බින මූල ධර්මයේ කියන මේ වචනේ ලියනකොට තමයි ලකුණු පහ ඒකත් එක්ක ඒ ලකුණු පහක් හිමි වෙනවා. මෙතන විශේෂ අවධානය යොමු කරන්න මේ සම්බන්ධව ලකුණු 25ක් හම් වෙනවා මේ කෙටි ප්‍රශ්නෙට. ගොඩක් දුරට 2016ත් අපි බලාපොරොත්තු වෙනවා ගණිතබ්බින මූල ධර්මයේ ගැටලුවක් පළවෙනි ප්‍රශ්නේදී හම් වෙයි කියලා. ඒ ප්‍රශ්නේ ලකුණු 25ත් එක්කම ඔබ ප්‍රශ්න පත්‍ර ඉස්සරහට යයි කියලාත් බලාපොරොත්තු වෙනවා. තවත් ගැටලුවක් මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10 තුළ වීජගණිතමේ ප්‍රශ්න 4ක් විතර බොහෝ දුරට යොමු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ අපි දැන් ගණිතබ්බින මූල ධර්මයටම වගේ වෙන් වුණා. දෙවෙනි ප්‍රශ්නේ අසමානතා ගැටලුවක්. අසමානතා ගැටලුවක් x ධන 2 බෙදීමේ x ඍණ 3 විශාලය සමාන x යට x ඍණ 2 අසමානතාවයේ විසඳන්න කියලා කියන්නේ. අසමානතා ගැටලුවක් විසඳනකොට වැදගත්ම දේ තමයි ලකුණ නිශ්චිතවම දන්නේ නැතුව අපිට ಗುಣ කිරීම සහ බෙදීම් කරන්න බෑ. මේ x ඍණ 3 කියන එකනාගේ ලකුණ අපි හරියට දන්නේ නැහෙනි. ඒ හින්දා x ඍණ 3ෙන් වැඩි කරන්නවත් x ඍණ 2කින් වැඩි කරන්නවත් අපිට බෑ. තවමත් උසස් පෙළ දුවල් පුතාලා මේ වැරද්ද කරනවා කලබලෙට. ඒ හින්දා අසමානතා ගැටලුවක් විසඳනකොට පළවෙනි පියවර තමයි අසමානතාවේ සියලුම පද x පසකට රැගෙන ඇවිල්ලා x යට x ඍණ 2ත් එක පැත්තකට ගෙනල්ලා හැකියතාක් සුළු කරනවා. හැකියතාක් සුළු කරනවා කියන්නේ පොදු හරයක් අරන් අපිට සුළු කරන්න පුළුවන්. මෙතනදී x ධන 2 වරක් x ඍණ 2 එනවා. එතන විශේෂ අවස්ථාවක්. ඇයි x ධන 2 වරක් x ඍණ 2 කියන්නේ ප්‍රතිබද්ධ යුගලයේ ගුණිතයක්. පිළිතුර ගන්න පුළුවන් අපිට වර්ග දෙක අතරේ සුළු කරලා. මෙතන x වරක් x ඍණ 3 තියෙනවා. x ධන 2 වරක් x ඍණ 2 කියන්නේ x වර්ගය ඍණ 4. මෙතන වරහන සුළු කරාම එනවා ඍණ x වර්ගය ධන 3x. අවසාන වශයෙන් අසමානතාවයේ තිබුණු පද ටික සුළු වුණාම එනවා 3x ඍණ 4 යට
x-ටින 3 වරක් x-ටින 2 කියලා. මෙතනදී එහෙමනම් අපි විශේෂයෙන්ම අසමානතා ගැටලුවක් විසඳනකොට අපි බලන්න ඕන මොකද්ද? අසමානතාවේ සියලුම පද එක පැත්තකට ගේනවා. හැකියතාක් සුළු කරනවා. හැකියතාක් සුළු කරලා පුළුවන් සමහරලාට අපිට සාධක දාලා පොදු සාධක කපන්න පුළුවන් වෙන ලාවල් තියෙනවා. මම මෙතනදී කළේ සියලුම පද එක පැත්තකට ගෙනාවා. හැකියතාක් සුළු කරා. දැන් මෙතන දුරට අපිට පොදු සාධක හිමයි කපන්න නැහැ. මෙතනින් ආවට පස්සේ අපිට මේකේ මේ අසමානතාවය තෘප්ත කරන x යගේ ප්‍රාන්තර හොයන්න අපිට විවිධ ක්‍රම තියෙනවා. ගොඩක් දුරට මේ වගේ ගැටලුවකදී අපිට යන්න වෙන්නේ සංඛ්‍යා රේඛාව ආශ්‍රිත විසඳන්න. තවත් සමහර ගණන් වල දන්නවා වර්ග ශ්‍රිතයේ දල සටහන පාවිච්චි කළත් පුළුවන් අපිට වර්ගජ සමානතාවයක් බොහොම පහසුවෙන් විසඳන්න. ගුරුවරු ගණන්ලත් ඇති මෙහෙම ගැටලුවකදී අපිට අනිවාර්යයෙන්ම සංඛ්‍යා රේඛාවට යන්න සිද්ධ වෙනවා. සංඛ්‍යා රේඛාව ආශ්‍රිතව අසමානතා ගැටලුවක විසඳුම් යනකොට සංඛ්‍යා රේඛාවයි අපි ලකුණු කරන්නේ ප්‍රකාශනයේ බිඳු කරන අගයන් සහ ප්‍රකාශනයේ අර්ථ දැක්වෙන්නේ නැති අගයන්. මේ ප්‍රකාශන අවසානට ලැබුණ 3x 4 බිඳුවක් වෙනවා. x සමානයි 4 බෙදීම 3 විට සහ x 3 සහ x 2 බිඳුව වෙන අගයන් මොනවද? හරේ බිඳුවක් වෙනවා. x සමානයි 3 විටයි x සමානයි 2 විටයි. ඔබ දන්නවා හරේ ශුන්‍ය කරන අගයන් කියන්නේ ප්‍රකාශනයේ අනන්තය කරා අරන් යන අගයන්. ඒ කියන්නේ අර්ථන දැක්වෙන අගයන්. දැන් ප්‍රකාශන අර්ථ දැක්වෙන්නේ x සමාන 2 සහ x සමාන 3 වෙලාවට x සමාන 4 යට 3 වෙලාවට ප්‍රකාශනය බිඳුව වෙනවා. අපි මෙන්න මේ සංඛ්‍යා රේඛාවේ ලකුණු කරලා අපි ලකුණු පරීක්ෂා කරනවා. අපි දන්නවා x සමානයි විවිධ ගුරුවරු විවිධ විදිහට මේක උගන්වනවා. නමුත් අපි දාල වශයෙන් ගත්තොත් x සමානයි 4 යට 3ට වඩා අඩු වෙලාවට මේ ප්‍රකාශනයේ ලකුණු මේ පරීක්ෂා කරලා තියෙනවා. x සමානයි 4 යට 3ට වඩා අඩු වෙලාවට අපි මෙයාට ලකුණු චෙක් කරනවා. 4 යට 3ට වඩා අඩු කැමති ඕනම අගයක් හිතාගන්න. 4 යට 3ට වඩා අඩු අගයක් මෙතනට ආදේශ කරොත් උඩ කොටස ලකුණු ඍණ වෙනවා. x ඍණ 3 යට මේ x ඍණ 3 ප්‍රකාශනයේට 4 යට 3ට වඩා අඩු අගයක් ආදේශ කරොත් ඒත් ඍණ. මෙතනට අගයක් ආදේශ කරොත් ඒත් ඍණ. ඍණ බෙදීම ඍණයි ඍණයි ගුණිතය. ඍණ බෙදීම ධන අවසාන ලකුණ ඍණ කියලා දාලා තියෙනවා. මේ විදිහට 4 යට 3 සහ 2 4 කැමති අගයක් ඔයා හිතාගන්න. කැමති අගයක් හිතාගන්න. ඒ අගය උඩ ප්‍රකාශනයට ආදේශ කරාම සමස්ත ලකුණ ධන වෙනවා. ඊළඟ වරහන්ට ආදේශ කරාම ලකුණ ඍණ වෙනවා. කැමති අගයක් ඔබට සුසු අගයක් ආදේශ හිතා ගන්න පුළුවන්. ඍණ වෙනවා. අවසානට ධන බෙදීම ඍණයි ඍණයි ධන ධන අගයක් වෙනවා. මේ විදිහට මෙයාටත් ලකුණ පරීක්ෂා කරනවා. එයාගේ ලකුණ ඍණ වෙනවා. x 3ට වඩා වැඩි වෙලාවට ලකුණු පරීක්ෂා කරනතොර ධන වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මම මෙතනදී ගත්තේ මේ අපිට දීපු අසමානතාවයමනේ මේ 3x 4 යට x 3ක් x 2 විශාලයි බිඳුව. කියන්නේ ධනවන ප්‍රාන්තර තමයි ගත්තේ. අපිට හැබැයි විසඳුම් වල ඕනන්නේ විශාලයි හෝ සමානයි විසඳුම් ප්‍රාන්තර. එහෙනම් එතනත් මතක තියාගන්න බිඳුව වෙනා ගේනොත් ගන්න මෙතනදී පුළුවන්. මේ අසමානතාවයේ පිළිතුර ගන්නකොට එහෙනම් ධනවන ප්‍රාන්තර දෙකක් තියෙනවා. මොනවද? එන්න මේක. 3 බෙදීම 2 විශාලයි x කුඩයි 2 සහ x විශාලයි 3 කියන එක. හැබැයි ඊට පස්සේ ප්‍රකාශනය බිඳුවට සමාන වන ගේනොත් එකයි තියෙන්නේ. දැන් මෙතන විසඳුම ලියනකොට හොඳට බලන්න විශේෂ තැනක් මේක. 4 යට 3 පැත්තට සමානතාවය දාලා තියෙනවා. අනිත් පැත්තට සමානතාවය දාලා නැහැ. මෙතනත් සමානතාවය දාලා නැහැ. බිඳුව නාගයන් ගන්නව නමුත් අර්ථන දැක්වෙන අගයක් අපිට විසඳුම කරා ගන්න බෑ. මොකද x සමාන 2 වුණොත් මේ ප්‍රකාශනයේ යට බිඳුවක් වෙලා අර්ථ දැක්වෙන්නේ නැහැ නේ. එහෙනම් මෙතනට සමානතාවය දාන්නේ නැහැ. දැන් වැදගත්ම දේ අසමානතාවයක විසඳුම් ලියනකොට අර්ථන දැක්වෙන අගයන් හමුවේ සමානතාවය දාන්නේ නැහැ. මතක තියාගන්න අසමානතාවයක විසඳුම් ලියනකොට විශාලයි හෝ සමානයි කියන මොකක් හරි ගැටලුවක විසඳුම් ලියනකොට අර්ථන දැක්වෙන අගයන් හමුවේ සමානතාවය දාන්නේ නැහැ. මොකද එම අගයන් වලදී අර්ථ දැක්වෙන්නේ නැති හින්දා සමානතාවය දැම්මොත් ඔබේ අවසාන පිළිතුර වරදිනට ඉඩකඩ වරදිනවා අනිවාර්යයෙන්ම. අපි යනවා තවත් ගැටලුවකට. බීජගණිත තියෙන ද්විපද ප්‍රසාරණයේ ගැටලුවක්. ද්විපද ප්‍රසාරණයේ ගැටලුවක් kx ධන 1 යට 1 යට kx ධන 1 යට x ගේ n බලයේ ප්‍රසාරණයේ 4 වන පදය 540ක් වේ n හා k හි අගයන් සොයන්න. මේක විශේෂ ගැටලුවක්. 4 වන පදේ දීලා තියෙනවා. n කියන්නේ දන්නේ නැති හින්දා අපිට මේක ප්‍රසාරණය කරලා ගන්න හදන්න යන්නත් බෑ. අපෙන් අනිවාර්යෙන් අහනවා n සහ k අගයන් දෙකම. නොදන්න පද දෙකයි. මතක තියාගන්න උසස් පෙළදී අපි ද්විපද ප්‍රසාරණයේ ආශ්‍රිත බොහොමයක් ගැටළු හදන්නේ සාධාරණ පදය ඇසුරු කරගෙන. සාධාරණ පදය ඇසුරු කරගෙන. අපි දන්නවා x ධන y ගේ n හි ප්‍රසාරණය සාධාරණ පදය කියන්නේ tr ධන 1 නම් ncr x ගේ n ඍණ r වෙනි බලය y ගේ r වෙනි බලය. මේකට අදාළව මට පුළුවන් ප්‍රසාරණයේ 4 වෙනි පදේ ලියාගන්න. ප්‍රසාරණයේ 4 වෙනි පදේ නම් t 4 මෙන්න මේ ආකෘතියට අනුව ලිව්වොත් එහෙම 4 කියන එක 3 ධන 1 කියලා ලියන්න පුළුවන්. එතකොට r විදිහටද හැසිරෙන්නේ 3. එහෙනම් nc3 ncr කියන්නේ nc3 kx ගේ n ඍණ r කියන්නේ n ඍණ 3
එකයට එක් තමයි වයිදි රැස්රෙන්නේ තුන්ගනි බලය. පොඩ්ඩක් මේක තවදුරටත් සුළු කරනවා. සුළු කරනකොට අපි දන්නවා NC 3 කියන්නේ N ක්‍රමාරූපිතයට 3 ක්‍රමාරූපිත N ඍණ 3 ක්‍රමාරූපිත වරක් වෙන වෙනම බලය දුන්නා. K ගෙන් ඍණ 3 X ගෙන් ඍණ 3 මෙයා වෙනම දුන්න එකේ මේක X ගෙන් ඍණ 3 වෙනවා. මෙයා X ගේ ඍණ 3 වෙනි බලය බවට පත් වෙනවා. දැන් තවදුරටත් සුළු කරනවා. එතකොට X ගේ බලය මේ දීප අපි ක්‍රමාරූපිත අංකණය සුළු කරන්න බලාපොරොත්තු වෙන තවදුරටත් සුළු කරනවා. K ගේ N ඍණ 3 වෙනවා. X ගේ N ඍණ 3 N ඍණ 6 බවට පත් වෙනවා. මෙතන තමයි දැන් තර්කයේ තියෙන අපිට. මේක හැකිතාක් සුළු කරලා සම්බන්ධය ගන්නවා. අපි දන්නවා සාමාන්‍ය සුළු කිරීම දරුවන්ට ප්‍රශ්නයක් නෙමෙයි. සංයුක්ත ගණිතයේදී ඕනම ගැටලුවකදී ගණිතය කියන විෂය තුළ විෂය කරුණ සංකල්පය තහවුරු කරගත්තොත් සුළු කිරීම අනිවාර්යයෙන්ම අපිට පහසුවෙන් කරගන්න පුළුවන්. සංකල්පය දන්නේ නැතුව සුළු කිරීම කරන්න ගියොත් තමයි අපිට ගැටලු උද්ගත වෙන්නේ. එහෙනම් ඔන්න T4 මං හැකිතාක් සුළු කරලා සම්බන්ධයකට ආවනි. ඒ සම්බන්ධයේදී අන්තිමට මෙහෙම තැනකට ඇවිල්ලා තියෙනවා. ගාන තුල අපිට කියනවා 4 වෙනි පදේ 540යි කියලා. 4 වෙනි පදේ 540යි නම් මේ 540 කියන්නේ නියතයක්නේ. නියතයක විචල්‍යයක් තියෙන විදිහක් නැහැ. දැන් අපිට මේ 4 වෙනි පදේ ඇවිල්ලා තියෙන මෙන්න මේ ලොකු ප්‍රකාශනේ. මෙන්න මේ k ගේ n ඍණ 3 දක්වාම නියතයක් අපිට තියෙනවා x ගේ n ඍණ 6 කියලා එක්කුත්. x ගේ n ඍණ 6 වෙනි බලය කියන එක එක වුණොත් තමයි මේක නියතයක් බවට පත් වෙන්නේ. එමෙතන x ගේ n ඍණ 6 වෙනි බලය කියන එක නියතයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ n ඍණ 6 කියන එක බිඳුවක් වෙන්න ඕන. නියතයක් වඩපත්. මොකද බලන්න හොඳට ආපහු 4 වෙනි පදයේ කියන්නේ 540 වෙන නියතයක්. එහෙනම් මේ ප්‍රකාශනයත් නියතයකට තුලනේ වෙන්න ඕන. එහෙනම් x සහිත පදේ අතුරුදහන් වෙන්න ඕන. x සහිත පදේ අතුරුදහන් වෙන්න නම් x කි බිඳුවිනි බලය ලැබෙන්න ඕන. x කි බිඳුවිනි බලය එන්න නම් n ඍණ 6 බිඳුවක් වෙන්න ඕන. මෙන්න එතනින් තමයි මම තර්ක කරලා එන්න හොයන්නේ. එහෙනම් 540 දෙන නිසා x හි බලය 0 වේ. එහෙනම් n ඍණ 6 බිඳුවයි n = 6යි. මේක විශේෂම වැදගත් දෙයක්. ඊට පස්සේ දැන් n 6 කියලා හඳුනාගත්ත හින්දා n වෙනුවට අගේ දාලා මට මේක තවදුරටත් සුළු කරගන්න පුළුවන්. අවසාන වශයෙන් එනවා n වගේ ආදැම්මන් පස්සේ 540 සමාන වෙනවා. මෙතනට දැම්මම 120 බෙදීම 6 k ඝනය. අවසානට එනවා k ඝනය සමාන වෙනවා 27ට. k ඝනය 27යි නම් k කියන්නේ 3යි. ඔන්න සාධාරණ පදයේ ඇසුරින් හදපු විශේෂ ගැටලුවක් මේක. අනිවාර්යෙන් අධ්‍යයනය කරන්න මෙවර මෙවර විභාගෙදිත් මේ වගේ ගැටලුවක් එන්න බැරි කමක් නැහැ. මොකද දීපද ප්‍රසාරණේ සාධාරණ පදය ආශ්‍රිත කෙටි ප්‍රශ්නයකටත් මේක ඇත්තටම වඩා සුදුසුයි. ඔව්. ඊළඟට මම යනවා තවත් විජගන්ති ගැටලුවක් සංකරණ හා සංයෝජන කියන පාඩම යටතේ එන ගැටලුවක් සංකරණ ගන්න. පයිනපල් යන වචනේ අකුරු සියල්ලම ගෙන සෑදිය හැකි වෙනස් පිළිල කිරීම ගන්න කොපමණද? ඒ වයින් කීයක් EE වලින් පටන් ගනීද? PPP වලින් පටන් ගනීද? මේ ගැටලුව දකින්නකොටම ඔයගොල්ලන්ට මතක් වෙනවා සමාන ද්‍රව්‍ය කිහිප වතාවක් යෙදෙන ගැටලුවක් මේ සංකරණ ගානක්. ඒකට මම අවශ්‍ය සිද්ධාන්තය මතක් කරන්නම්. මේ සිද්ධාන්තය මතක් කරන්න කලින් අපි සමාන ද්‍රව්‍ය ප්‍රමාණයන් හඳුනා ගැනීම සඳහා මෙහෙම දත් එකට ගන්නවා. P අකුරු හඳුනා ගන්නවා කීයද? 3යි. I අකුරු 1යි, E අකුරු 1යි, I අකුරු 1යි, N අකුරු 1යි, E අකුරු 2යි, A අකුරු 1යි, L අකුරු 1යි ආදී වශයෙන් මේකේ තියෙන අකුරු ටික අපි හඳුනා ගන්නවා කීයද කියලා. මම සිද්ධාන්තය මතක් කරන්නම්. ද්‍රව්‍ය N ප්‍රමාණයකින් සමාන ද්‍රව්‍ය M1, M2, M3 බැගින් ඇති විට සෑදිය හැකි සංකරණ ගන්න සඳහා අපි දන්නවා N ක්‍රමාරූපිත බෙදනවා අර සමාන ද්‍රව්‍ය තියෙන ගණන් වලින් M1 ක්‍රමාරූපිත වැඩි කිරීම, M2 ක්‍රමාරූපිත වැඩි කිරීම, M3 ක්‍රමාරූපිත ආදී වශයෙන් සමාන ද්‍රව්‍ය තියෙන සියල්ලගෙම ඒ අදාළ ක්‍රමාරූපිතාගයන්ගෙන් බෙදනවා. මම මෙහෙම කියනකොට ඔබට සිද්ධාන්ත මතක් වෙන්නේ නැති. දැන් මම එහෙනම් ගැටලුවට යනවා. සෑදිය හැකි සංකරණ ගන්න වෙන්නේ N කියන්නේ තියෙන සම්පූර්ණ ද්‍රව්‍ය ප්‍රමාණය. 3යි 1යි 4යි 4යි 1යි 5යි 5යි 7යි 9ක් තියෙන ඔක්කොම ද්‍රව්‍ය. ද්‍රව්‍ය 9 එහෙනම් 9 ක්‍රමාරූපිත වෙදීම සමාන ද්‍රව්‍ය තියෙන P 3ක් තියෙනවා, E තියෙනවා 2ක්. එහෙනම් මේවට අදාළව ක්‍රමාරූපිතාගයන්ගෙන් බෙදන්න ඕන. 3යි ක්‍රමාරූපිත බෙදීම 2යි ක්‍රමාරූපිත මේක සුළු කරාම අපිට එනවා 840ක් කියලා. 840ක් කියනවා. දැන් පළවෙනියට කියන්නේ විශේෂත්වයක් නොමැතිව හදන්න පුළුවන් සංකරණ ගන්න. ඊළඟට අහන ප්‍රශ්නයක් මොකද්ද? මේකේ EE වලින් පටන් ගන්න අකුරු කීයක් තියෙනවද කියලා. එහෙනම් EE වලින් පටන් ගන්නවා කියන්නේ අපි දන්නවා මේ පාඩම හරි ලස්සන පාඩමක්. සංකරණ සංයෝජන කියන්නේ අර වෙනස් පිළිල කිරීම සංකරණ කියන්නේ. එතනදී EE වලින් පටන් ගන්නවා නම් EE කියන එක වෙනස් වෙන විදිහක් නැහැ. E මුලින්ම තියෙන්නේ. E අකුරු දෙක මුලින්ම තියෙනවා. කියන්නේ ඒවා වෙනස් වීම වලට භාජනය වෙන්නේ නැහැ. ඒ හින්දා මෙයා මේ වෙනස් වෙන පද වලින් අයින් කරලා දානවා. E අකුරු දෙක අයින් වුණාම දැන් පද තියෙන්නේ 9. මොකද E අකුරු වෙනස් වීම වලට භාජනය නැතිද? E ඉස්සරහින් තියෙන ඉඳ 9 9 2ක් ගියම 7යි තියෙන්නේ.
දැන් සමාන ද්‍රව්‍ය කියන සංකල්පිනුත් මෙයා අයින් වෙනවා. මෙයා දැන් වෙනස් වීමට භාජනය වෙන්නේ නැහැ නී අකුරු. ඒ හින්දා n කියන්නේ 7යි ක්‍රමානුපිත සමාන ද්‍රව්‍ය විදිහට මේ p3 විතරයි ඉතුරු වෙන්නේ 7යි ක්‍රමානුපිත බෙදීම 3යි ක්‍රමානුපිත. මේක සුළු කරාම උත්තරයක් එනවා නැවත 840ක්. පිළිතුර ලබා ගන්න පුළුවන් අපිට සංකල්පය තමයි වැදගත් වෙන්නේ. අවසාන උත්තරේ 7යි ක්‍රමානුපිත බෙදීම 3යි ක්‍රමානුපිත මේක පිළිසුළු කරලා දරවන්න පුළුවන් උත්තරේ ගන්න. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ PPP වලින් P අකුරු තුනින් පටන් ගන්නා වචන කීයක් තියෙනවද කියලා අහන්න. P අකුරු තුනින් පටන් ගන්නකොටත් මේකේ තියෙන විශේෂත්වය P අකුරු තුන කියන්නේ දැන් එහෙනම් ඉස්සරහෙම තියෙන හින්දා ඒවත් වෙනස් වීම වලට භාජනය වෙන්නේ නැහැ. P අකුරු තුන වෙනස් වීම වලට භාජනය වෙන්නේ නැහැ කියන්නේ ඒවත් ඒ අකුරු තුන නොසලකා හැරියා හා සමානයි. මොකද වෙනස් වීම වලට පිළියෙල කිරීම වලට වෙනස් වෙන්නේ නැති හින්දා දැන් තියෙන අකුරු 9න් P අකුරු තුන ගියාම 6යි. එහෙනම් 6යි ක්‍රමානුපිත. ඒතර සමාන ද්‍රව්‍ය විදිහට දැන් E අකුරු දෙක තමයි තියෙන්නේ. බෙදීම දෙකයි ක්‍රමානුපිත. මේක පොඩ්ඩක් සුළු කරොත් 6යි ක්‍රමානුපිත ඔබට මතකත් ඇති 720ක් එන්නේ. 720 බෙදීම දෙක 360යි උත්තරේ. මේ ක්‍රමානුපිත අගෙනුත් දල වශයෙන් මතක තියාගන්න ක්‍රමානුපිත 5 120යි ක්‍රමානුපිත 6 කීයද 120 බෙදී වරක් 6 ආදි වශයෙන් කීපයක් මතක තිබුණා නම් වඩා සුදුසුයි. ඔව් අපි එහෙනම් එම ගැටලුව විසඳුවා. ඒ සංකල්පය තහවුරු කරගන්න පුළුවන් ඔබට. මම නැවතත් කියනවා පස්වෙනි ප්‍රශ්නය බොහෝ දුරට සීමාව ගැටලුවක් තමයි මෑතකල් ලැබුණේ ප්‍රශ්නපත් විහිතු තුළ. සීමාව ගැටලුවත් අපිට ගුරුවරු සීමාව ගැටලුව විවිධ පතයන් ඔස්සේ අරන් යනවා. නමුත් සීමාව ගැටලුව ගොඩාක් දුරට යොමු කරන්නේ සීමාව පිළිබඳ ප්‍රමේයන් දෙකක් ඇසුරින්. පළවෙනි කර සීමාව nx a කරා යන ලාවට x ගේ n වෙනි බලය ඍණ a ගේ n වෙනි බලය යට x ඍණ a සමාන වෙනවා n a වල n ඍණ එක. දරුවෝ මේක කියනකොට දන්න අනිවාර්යෙන්. ඒ ප්‍රමේය සහ අනිත් එක තීට බිඳුව කරා යන ලාවට sin තීට ර තීට සමාන එකයි කියන මේ කරුණු දෙක පදනම් වෙලා බොහෝ ගණන් නිර්මාණය වෙනවා. ඊට අමතරව ත්‍රිකෝණමිතිය කියන්නේ අපි කොහොමද දන්න විශේෂපතයක්. ඒව ආශ්‍රිත සුළු කිරීම සම්බන්ධ සමාන ගැටලු නිර්මාණය වෙනවා. මේ ගැටලුව අපි බලමු. x බිඳුව කරා යන ලාවට මූල දෙක වතාවක් 1 + cos 2x වර්ගමූලයට මෙන්න මේ සීමාව උත්තරෙත් දීලා තිනවා භාග්‍ය බව පෙන්වන්න කියලා. මේ ගානේ තියෙන විශේෂත්වයක් මොකද්ද? 1 + cos 2x වර්ගමූලයක් තියෙනවා. බලන්න මේ වර්ගමූල ලකුණ මෙහෙම තියෙද්දී අපිට සුළු කිරීම වලට යොදා ගන්න අමාරුයි. ප්‍රතිපදයන් දාන්න එහෙමත් සමහරලාට හිතෙනවා. නමුත් ඉතාම වැදගත් ත්‍රිකෝණමිතියේ cos අගයක් එක්ක එක සම්බන්ධ වෙනවා නම් මේ එක ඉවත් කරලා මේ පද දෙකම තනි පදයක් බවට පත් කරන්න පුළුවන් ද්විත්ව කෝණවල ප්‍රසාරණ වලින්. මේ පදේ මම ගැටලුවට යනවා. මේ cos 2x මට ප්‍රසාරණයක් දුන්නොත් එහෙම එක නැති වෙන විදිහට මොකද්ද? 2i cos වර්ගයක් x ඍණ 1 කියලා ආදේශයක් දෙනවා. 2i cos වර්ගයක් x ඍණ 1 කියන ආදේශය දුන්නාන් පස්සේ ධන 1 ඍණ 1 කැන්සල් වෙනවා. ඒතර මෙතන මේ පද දෙක නැහැ. දැන් 2i තියෙනවා. බලන්න. උඩ දැන් තියෙන්නේ වර්ගමූලය ඇතුලේ මේ ධන 1 ඍණ 1 කැන්සල් වුණා මූල 2i cos x ගේ වර්ගමූලය cos x ගේ වර්ගමූලය cos x. දැන් උඩ යට දෙකේම මූල දෙක පද තියෙනවා. එහෙනම් මූල දෙක පද වලින් සුළු කරාම ලස්සන්ට සරල සම්බන්ධයකට එනවා. limit x බිඳුව කරා යන වෙලාවට 1 ඍණ cos x යට sin වර්ගයක් x. සාමාන්‍ය limit ගානකදී අපි ආදේශයක් කරාම අනිර්ණී ආකාරයක් අර්ථන දැක්වෙන අවස්ථාවක් ආවොත් තමයි අපි තවදුරටත් සුළු කරන්නේ. දැන් මෙතනත් ආදේශ කරොත් එහෙම cos බිඳුව දැමුවොත් 1 ඍණ 1 බිඳුවයි sin බිඳුව බිඳුවයි තවමත් උත්තරේ කරා අපිට යන්න හැකියාවක් නැහැ. ඔබ දන්නවා මෙතනට ආදේශ කරොත් cos බිඳුව 1යි 1 ඍණ 1 බිඳුවයි sin බිඳුව බිඳුවයි බිඳුව බෙදීම් බිඳුව අර්ධ දැක්වෙන්නේ නැති හින්දා ගැටලුව තවදුරටත් යන බෑ. හැබැයි පුංචි වැඩක් අපිට කරන්න පුළුවන්. ත්‍රිකෝණමිතියේදී අපි දන්නවා sin වර්ගයක් x කියන්නේ 1 ඍණ cos වර්ගයක් x. අන්න දැන් ඔබට මං හිතන්නේ පිළිතුරේ ආරකර හැටි පැහැදිලි. ඊළඟ පියවරේදී අපිට පුළුවන් උඩ තියෙන 1 ඍණ cos x ඉවත් කරන්න පොදු සාධකයක් හදාගන්න වර්ග දෙකක අන්තරේ සාධක දාලා. 1 ඍණ cos x වරක් 1 + cos x කියලා සාධක දැම්මනම් ඔබට පුළුවන් මේ ගැටලුවේ පොදු සාධක ඉවත් කරන්න 1 ඍණ cos x ට 1 + cos x sorry 1 ඍණ cos x දැන් සරල තත්වයකටපත් වෙනවා ගාන 1 යට 1 + cos x බවට 1 යට 1 + cos x බවට ගානපත් වෙනවා. දැන් ඔබට ආදේශ කිරීමේ හැකියාව තියෙනවා. බිඳුව ආස කරාම 1 බෙදීම 1 + cos බිඳුව cos බිඳුව කියන්නේ අපි දන්නවා 1යි 1 බෙදීම 1 + 1 උත්තරේ භාගය. මේ ගැටලුව මම වෙනස්ම ගැටලුවක් විදිහට තෝරගත්තේ ත්‍රිකෝණමිතිය සම්බන්ධ වන සීමාව ගැටලුවක්. මෙතෙක් මෑත කාලේ ගොඩක් දුරට මම කිව් ප්‍රමේයන් දෙක ඇසුරින් ඒ ගැන විශේෂයෙන් දරුව ගැටලුව අධ්‍යයනය කරන්න ත්‍රිකෝණමිතියට සම්බන්ධ කරන ත්‍රිකෝණමිතික ද්විත්ව කෝණ ප්‍රසාරණ සම්බන්ධ කරලත් ගාන ගියා.
සරල උත්තරේ කරා යන්න හැකියාව තිබුණා. වෙනස් ක්‍රමෝස්සෙත් මේ ගැටලුවම අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න. ඔබ දන්නවා මේ ජාතික පාසලේ අපේ වැඩසටහන් ජාතික පාසල සයිට් එකට ගිහිල්ලා ඔබට නැවත ලබා ගන්න පුළුවන්. රූපවාහිනිය තුලදී සමහරලාට කාලේ යම්කිසි විදිහකින් මදිපාඩුවක් වුණොත් එහෙම ඔබට ගැඹුරින් අධ්‍යයනය කරන්න මේ වීඩියෝ පාට නැවත ලබාගෙන ඔබට නැවත අධ්‍යයනය කරන්නත් පුළුවන්. 6 වෙනි ගැටලුව අනුකලන ගැටලුවක්. මම මේ ගැටලුව විශේෂයෙන්ම තෝරගත්තේ මාපාංක ඇතුළත් අනුකලනයක්. මාපාංක ශ්‍රිතයක් ආශ්‍රිත අනුකලනයක්. මොකද මේක අපිට නිශ්චිත අනුකලනයක නිශ්චිත අනුකලනයේ ලක්ෂණ කියන ඒවා යොදාගෙන හදන්න වෙන විශේෂ ගැටලුවක්. ගාන සරලයි. හැබැයි අනුකලනය තුළ අපි මාපාංක ශ්‍රිතය කියන පිළිබඳවත් යම් අවබෝධයක් තියෙන්න ඕනේ මේ ගාන හදන්න. අපි බලමු ඉස්සෙල්ලම එක්ස්ට්‍රින දෙකේ මාපාංක කියන්නේ මොකද්ද? අපි දන්නවා නිරපේක්ෂ ශ්‍රිතය කියන්නේ නිතරම ඍණ නොවන පිළිතුරු ඍණ නොවනගේ ප්‍රතිබිම්බයන් ලබා ගන්න හැකි විදිහට හදපු ශ්‍රිතයක්. එහෙනම්වත් මම කියන්නම් නිරපේක්ෂ ශ්‍රිතය කියන්නේ අර්ථ දක්වලා තියෙන්නේ ඍණ නොවන ප්‍රතිබිම්බයන් ලැබෙන විදිහට තමයි අර්ථ දක්වලා තියෙන්නේ. එහෙනම් එක්ස්ට්‍රින දෙකේ මාපාංක එක්ස්ට්‍රින දෙකම වෙනවා. එක්ස්ට්‍රින දෙක විශාල හේව සමාන බිඳුවන. එහෙනම් මෙයා ධන හරි බිඳුව හරි නම් එක්ස්ට්‍රින දෙක කියලාම ගන්නවා. එක්ස්ට්‍රින දෙක ඍණ නම් මෙන්න ඍණෙන් වැඩි කරලා ගන්නවා. ඒ කියන්නේ ඍණ නම් ඍණෙන් වැඩි කරනවා. එතකොට ධන වෙනවා. ධන හරි බිඳුව හරි නම් එහෙමම ගන්නවා. එතකොට කවදාවත් මාපාංක ශ්‍රිතයකින් ඍණ පිළිතුරක් ඍණ ප්‍රතිබිම්බයක් එන්න දෙයක් නැහැ. හරි. මම එහෙනම් දැන් ගැටලුවට යන්න ඕන. එක්ස්ට්‍රින දෙක අවසාන වශයෙන් සුළු කරා මේ එක්ස්ට්‍රින දෙකේ මාපාංක සමාන නෝ එක්ස්ට්‍රින දෙක වරක් එක්ස්ට්‍රින දෙක x විශාලය සමාන දෙක වෙලාවට දෙක ඍණ x x කුඩයි දෙක වෙලාවට දැන් පුළුවන් අපිට මේක මේ ගැටලුව හදන්න. මම කිව්වනේ නිශ්චිත අනුකලනය මෑත කාලේ දැන් වසර දෙකක් තුනක් විතරම නිශ්චිත අනුකලනයේ ලක්ෂණ සාධන සහිතව ඇහුවා. නිශ්චිත ලක්ෂණ අනුකලනයේ අවසාන ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණ සාධන සහිතව ඇහුවා. අනුකල බිඳුවේ සිට a දක්වා fx dx සමානයි අනුකල බිඳුවේ සිට a ඍණ x fx dx. දරුවන්ට මතක් වෙනවා මම කියනකොට ඒ ලක්ෂණය මෙවරත් ගොඩක් දුරට අධ්‍යයනය කරන්න සාධන සහිතව එයි. ඒත් එක්කම මේ නිශ්චිත අනුකලනයේ තවත් ලක්ෂණයක් මම මතක් කරලා දෙන්න මුලින්ම අනුකල a සිට b ට fx dx සමානයි අනුකල a සිට c ට fx dx ධන c සිට b ට fx dx. ඒ කියන්නේ අනුකලනයේ සීමාව a ගින් නම් b ට යන ගමනේ අතරමැද වෙනත් තැනක කැඩිලා ආපහු එතන ඉඳන් ආපහු යනවා. නික හරියට නතර වෙලා ආපහු ගියා වගේ. a සිට c ට ගිහින් නැවතිලා ආපහු c සිට b ට යනවා. එහෙනම් මේ ගැටලුවට අපි සම්බන්ධ කරමු මේ එක්ස්ට්‍රින දෙකේ මාපාංකයේ දැන් වසමේ නීතිය තාන්තර දෙකද වෙනස් කරලා තියෙනවා. x ගියාගේ දෙකට වඩා වැඩි නම් x ඍණ 2 වැඩි හෝ සමාන නම් x ඍණ 2 දෙකට වඩා අඩුයි නම් 2 ඍණ x. එහෙනම් මේ වසමේ x ඍණ 2 මාප අනුකලනය ගන්නකොට වසමේ ප්‍රාන්තර දෙක දිනී දෙකක් හැසිරෙන. අපි බලමු. එහෙනම් මම මේ කඩා ගන්නවා 1 ඉඳන් 2 3ට අනුකලනය කරන්න ගාණි තියෙන අපිට 1 ඉඳන් 3ට එන ගමනේ මේ අර අපේ සීමා වෙනස් කරන තැන තියෙනවනේ. දෙකට වඩා වැඩි වෙලාවට එක නීතියක් දෙකට වඩා අඩු වෙලාවට තවත් නීතියක්. ඒ හින්දා 1 ඉඳන් 2ට යනවා මුලින්ම. 1 ඉඳන් 2ට x ඍණ 2 මාපාංක dx දාන 2 ඉඳන් 3ට x ඍණ 2 මාපාංක dx. කියන්නේ මේ නීතිය පාවිච්චි කරා. දැන් අපි මේ නීතිය පාවිච්චි කරලා නිශ්චිත අනුකලනයේ අනුකලන දෙකක් බවට පත් කරා. දැන් පුළුවන් අපිට මේ ගාන මම නැවතම මතක් කරනවා x ඍණ 2 මාපාංකයේ සීමා ප්‍රාන්තර දෙකද තියෙන්නේ 2 x ඍණ 2 සහ 2 ඍණ x වශයෙන්. දැන් පුළුවන් අපිට ඒ අදාළ සීමාවන්ට අදාළ ප්‍රතිබිම්බය ආදේශ කරන්න. 1 සිට 2 දක්වා යනවා කියලා කියන්නේ ඉතාම වැදගත් මේක. හොඳට අවධානය යොමු කරන්න. 1 සිට 2 දක්වා යනවා කියන එකේ තේරුම 2කට වඩා අඩු එක්කෙනෙක්. එහෙනම් මේ වෙලාවට මාපාංක x ඍණ 2 වෙනුවට හැසිරෙන්නේ 2 ඍණ x. නැවතත් අහගන්න. 1 සිට 2 දක්වා සීමාව යනවා කියන්නේ මේ x ගේ අගයන් තියෙන 1කට වඩා අඩු අගයන් ගේ. එතකොට මාපාංක x ඍණ 2 හි ප්‍රතිබිම්බය වෙන්නේ 2 ඍණ x. වසමේ නීතිය වෙන්නේ 2 ඍණ x. 2 ඍණ x dx. ධන ආපහු 2 සිට 3 දක්වා යනවා කියන්නේ 2කට වඩා වැඩි අගයන් ගේ. එහෙමනම් 2කට වඩා වැඩි අගයන් ගේදී x ඍණ 2 ට අදාළව වසමේ නීතිය වෙන්නේ x ඍණ 2. x ඍණ 2 මෙතන දාන්න. දැන් අපිට අනුකලනය අපි දන්නවා අනිවාර්යෙන්. මේ ගැටලුව විශේෂ අවධානය යොමු කරන්න මේවර තාවමත් මේ මාපාංක ඇතුළත් අනුකලන ගැටලුවක් ඇවිල්ලා නැහැ විභාගෙදී මෑත කාලේ කියන සංයුක්ත ගණිතයේ විශේෂන දේශය තුළ. ඉතින් මෙවර එන්න බැරි කමකුත් නැහැ. ලක්ෂණ නිශ්චිත අනුකලන ලක්ෂණත් පාවිච්චි කරලා. ඔව් දැන් අපිට මේකේ අනුකලනය सिद्ध කරන්න පුළුවන්.
එකේසිට තුන දක්වා x3 න දෙකේ මාපාංකය දැන් කඩාගෙන තිනවා අපිට එකේසිට දෙක දක්වා සහ දෙකේසිට තුන දක්වා අනුකලනය කරනකොට අපි දන්නවා මේක සරල රේඛීය ශ්‍රිතයක අනුකලනයක් සරල රේඛීය ශ්‍රිතයක අනුකලනයක් සාමාන්‍යයෙන් x විදිහටම දැකලා අනුකලනය කරන්න පුළුවන් n ධන එකට n ධන එක කියලා හැබැයි x කි සංගුණකෙන් බෙදන්න ඕන දැන් මෙතන 2 ඍණ x කි වර්ගයේ බෙදීම 2 කියන එක තමයි අනිශ්චිත අනුකලනේ දෙන්නේ හැබැයි මේ x කි සංගුණකේ එකෙන් බෙදපු හින්දා මෙතන ඍණ 2 බවට පත් වෙනවා 2 ඍණ x කි වර්ගයේ යට 2 තමයි සාමාන්‍යයෙන් n ධන එකට n ධන එක කියලා දැමම එන්නේ හැබැයි x කි සංගුණකේ ඍණ 1 නිසා ඍණ 2 මෙතන බවට පත් වෙනවා ඊට පස්සේ x ඍණ 2 අනුකලනය කියන්නේ x ඍණ 2 වර්ගයේ බෙදීම 2 සීමාව යොදලා තිනවා 2 සිට 3 දක්වා මෙතන 1 3 නිශ්චිත අනුකලනයේදී අපි දන්නවා සීමාව ඊට පස්සේ ආදේශ කරන්න ඕන ආරම්භක සීමාව ආදේශ කරාම ලැබෙන අගයෙන් ඉහළ සීමාව ආදේශ කරනවා ඒ අඩු කරනවා පහළ සීමාව ආදේශ කළා මේක දරුවෝ දන්නවා මේක වැදගත් වෙන්නේ මේ මාපාංක තුලත් අනුකලනයක් කොහොමද सिद्ध කරන්නේ කියන එක තමයි අවසානට සුළු කරලා ගත්තම අපිට මෙතන දෙක ආදේශ කරාම උඩ බිඳුවක් වෙන හින්දා වඩාත් පහසුයි උඩ පළවෙනි කොටස බිඳුවයි එක ආදේශ කරාම නම් එක ආදේශ කරාම 1යි 1 වර්ගය 1යි 1 බෙදීම කියන්නේ ඍණ 2ක් ඍණ භාගයක් බවට පත් වෙනවා මෙතන 3 ආදේශ කරාම භාගයක් වෙනවා 2 ආදේශ කරාම බිඳුවක් වෙනවා අවසාන වශයෙන් මෙතනින් ඍණ ඍණ ධන භාගයේ ධන මෙතනින් භාගයක් එයි ඒ කියන්නේ භාගයේ ධන භාගය 1යි එහෙනම් 1 සිට 3 දක්වා x ඍණ 2 මාපාංකයේ dx සමාන වෙන්නේ 1ට එහෙනම් මේ ගැටලුව නැවතත් මම මතක් කරන්නේ වටිනා ගැටලුවක් නිශ්චිත අනුකලනයේ ලක්ෂණයක් යොදා ගන්න ගැටලුවක් අපර මෙහෙමයි ගොඩක් දුරට ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක් තුල ඒ අදාළ මහාචාර්යවරු සහ බලාපොරොත්තු වෙන විවිධ විෂය කරුණු ඔගොල්ලොන්ගෙන් පරීක්ෂා කරන්න. එතන මේ ගාන තුල නිශ්චිත අනුකලන ලක්ෂණත් පාවිච්චි වෙනවා. ඒ වගේම නිරපේක්ෂිතය එහෙම නැත්නම් මාපාංක්ෂිතය පිළිබඳ සංකල්පත් ගැඹුරින් යොදාගෙන තියෙනවා. එහෙනම් මේක ප්‍රශ්නයකට ඇත්තම වඩා සුදුසුයි හොඳින් අධ්‍යයනය කරන්න. ඔව්. මම ඊළඟට යන්නේ 6 වෙනි ප්‍රශ්නේ අනුකලන ප්‍රශ්නේ පස්සේ 7 8 9 ප්‍රශ්න 3 මේ ප්‍රශ්නපත් ව්‍යුහය තුළ ඛණ්ඩාංක ජ්‍යාමිතියට වෙන් කරලා තියෙනවා. ඛණ්ඩාංක ජ්‍යාමිතිය යටතේ අපි දන්නවා සංයුක්ත ගණිතයේ දැන්න තියෙන්නේ සරල එකව සහ වෘතේ විතරයි. මතක තියාගන්න 2009 ප්‍රශ්නපත් ව්‍යුහයේ ප්‍රශ්නපත්‍ර වෙනස් වෙනකොට කේතුක කියන කොටසත් ඇතුල් කළා. හැබැයි නැවතත් විෂය නිර්දේශයට වැඩි කියන අදහස පදනම් කරගෙන මම හිතන්නේ ඒ කොටස පාසල් ගුරුවරුන්ට දැනුවත් කරලා කේතුක කොටස අයින් කරා. ඉන්ද ඒක වෙනත් දරුව දැනුවත් වෙන්න සරල රේඛාව සහ වෘතේ විතරයි තියෙන්නේ ඛණ්ඩාංක ජ්‍යාමිතියට සංයුක්ත ගණිතයේදී. ඒ හින්දා සරල රේඛාව සහ වෘතෙන් ගැටලු තුනක් පුඩක් දුරට කී ප්‍රශ්න වලට යොමු වෙනවා. හරි. මුලින්ම යමු 3x + 4y + k = බිඳු රේඛාව x වර්ගය + y වර්ගය + 2x + 4y = 20 = බිඳු වෘතය ස්පර්ශ කරයි නම් k යගේ සැන්. සරල රේඛාවක් දීලා තිනවා වෘතයක් දීලා තිනවා. සරල රේඛාව සහ වෘතේ ස්පර්ශ කරයි නම් k යගේ අහනවා. ඔබ දන්නවා සරල රේඛාවක් සහ වෘතයක් ස්පර්ශ කරනනම් ඒකට සිද්ධාන්තයක් තියෙනවා සරල රේඛාවක් සහ වෘතයක් ස්පර්ශ කරනනම් වෘතයේ අරය සමාන වෙන්න ඕන වෘතයේ කේන්ද්‍රයේ සිට සරල රේඛාවට තියෙන ලම්බක දුරට ආයෙත් මතක් කරගන්න චිත්‍ර රූපයක් ඔබ මවා ගන්න වෘතයක් සහ සරල රේඛාවක් ස්පර්ශ වෙලා තියෙනවා නම් වෘතයේ කේන්ද්‍රයේ ඉඳන් සරල රේඛාවට තියෙන ලම්බක දුර සමාන වෙනවා වෘතයේ අරයට එහෙනම් අපි මේ ගැටලුව තුල අනිවාර්යෙන් වෘතයේ කේන්ද්‍රය හොයාගමු ඉස්සෙල්ලා වෘතයේ කේන්ද්‍රය වෘතයේ කේන්ද්‍රය කොහොමද ගන්නෙ සාධාරණ වෘතයේ x සහ x වර්ග සහ y වර්ග පදවල සංගුණක එක වෙලාවට x සංගුණකය දෙකට බෙදලා ඍණ ලකුණෙන් වැඩි කරනවා නැත්නම් ඍණ x සංගුණකයේ බෙදීම 2 ඍණ y සංගුණකයේ බෙදීම 2 කෙටියෙන් ගන්නෙ කොහොමද y සංගුණකය දෙකට බෙදෙනවා ඍණෙන් වැඩි කරනවා ඍණ 1 ඍණ 2 කේන්ද්‍රය ඊට පස්සේ මේ වෘතේ මට අරය ගන්න පුළුවන් සාධාරණ වෘතයේ අරය හොන සූත්‍රය මොකද්ද g වර්ගය + f වර්ග + c ගේ වර්ගමූලය එහෙමනම් මෙතනත් වැදගත් දෙයක් තියෙනවා මේ කේන්ද්‍රය කියන්නේ ඍණ g ඍණ f ඍණ g තමයි ඍණ 1 වෙන්නේ ඍණ f තමයි ඍණ 2 වෙන්නේ එහෙනම් g කියන්නේ 1යි f කියන්නේ 2යි මේක ඉතාම වැදගත් ළමයි පටල ගන්නවා එහෙනම් g වර්ගය වෙනකොට මම 1 වර්ගය අරන් තියෙනවා f වර්ගය වෙනකොට 2 වර්ගය අරන් තියෙනවා ඍණ 1 ඍණ 2 නෙමෙයි හරි දැන් අපිට ඍණ c විදිහට ගන්නෙ c විදිහට හැසිරෙන මෙතන ඍණ 20 එහෙනම් 1 වර්ගය 1යි 2 වර්ගය 4යි 4 ධන 20 වෙලා 25 වර්ගමූලය 5යි. එහෙනම් වෘතයේ අරය හොයාගත්තා. ඊළඟට මම අර කියපු සංකල්පය කේන්ද්‍රයේ සිට සරල රේඛාවට තියෙන ලම්බක දුර හොයන්න සිද්ධ වෙනවා. මම පොඩ්ඩක් සරල රේඛාවේ සිද්ධාන්තය මතක් කරන්නම්. කිසියම් සරල රේඛාවකට. කියන්නේ Lx + My + n = බිඳු සරල රේඛාවට ආල්ෆා බීටා ලක්ෂයේ සිට ඇති ලම්බක දුරන් සූත්‍රය මොකද්ද?
D සමාන වෙන්නේ L alpha ධන M beta ධන N ගේ මාපාංකය යට L වර්ග ධන M වර්ග. මේකත් එක්කමම ගැටලුවට යන්නම්. එහෙමනම් 4x ධන 3y ධන K සමානයි බිංදු සරල රේඛාවට ඍණ 1 ඍණ 2 ලක්ෂයේ ඉස්සර ඇති ලම්භක දුර D කියලා ගත්තොත් මට මේකට ආදේශ කළා හොයන්න පුළුවන්. කොහොමද? L L කියන්නේ 4යි alpha විදිහට ඉන්නේ ඍණ 1 ධන M කියන්නේ 3යි beta විදිහට ඍණ 2 ඉන්නවා. ධන N කියලා කියන්නේ K නොදන්න පදයක්. මේ මාපාංකයේ යට L වර්ගයේ ධන M වර්ගයේ වර්ගමූලය කියන්නේ 3 වර්ගයේ ධන 4 වර්ගයේ වර්ගමූලය. එහෙමනම් මේක K ඍණ 2 මාපාංකයේ බෙදීම 5 බවට පත් වෙනවා. K ඍණ 2 මාපාංකයේ බෙදීම 5 බවට පත් වෙනවා. එහෙමනම් දැන් අපිට මම අර සංකල්පෙට දැන් යනවා. වෘත්තය හා සරල රේඛාව ස්පර්ශ වෙනවා නම් වෘත්තයේ කේන්ද්‍රයේ සිට සරල රේඛාවට තියෙන ලම්භක දුර වෘත්තයේ අරයට සමාන වෙනවා. නැවතත් අහගන්න. කිසියම් වෘත්තයක් සහ සරල රේඛාවක් ස්පර්ශ වෙනවා නම් ඒ වෘත්තයේ කේන්ද්‍රයේ සිට සරල රේඛාවට තියෙන ලම්භක දුර සමාන වෙන්න ඕන වෘත්තයේ අරයට. ඔව්. ලම්භක දුර මෙතනදී K ඍණ 10 මාපාංක බෙදීම් 5 කියලා අපි කලින් හොයාගෙන තිනවා. වෘත්තයේ අරය 5 කියලා හොයාගෙන තිනවා. එහෙමනම් D සමානයි R කියලා කියන්නේ K ඍණ 10 මාපාංක බෙදීම් 5 සමානයි 5ට. අපිට පුළුවන් හරස් ගුණ කරගන්න. K ඍණ 10 මාපාංකේ සමාන වෙනවා 25ට. ඔව් මෙතනදී අපිට ලැබිලා තියෙන්නේ මාපාංක ඇතුළත් සමීකරණයක්. මාපාංක ඇතුළත් සමීකරණයක් විසඳන්න ක්‍රම කීපයක් අපි කතා කරනවා. සමහර සමීකරණ විසඳන්න වෙනවා අපිට පස් තාරික විසඳන එක ලේසි. තවත් සමීකරණ විසඳන එක ලේසි දෙපසම වර්ග කරලා තවත් විටක අපිට පුළුවන් ධන හෝරණ සලකලත් ගන්න. මාපාංක ඇතුළත් සමීකරණ විසඳනකොට පස් තාර වලට යන්නේ ගොඩාක් දුරට අපිට සරලව කරගන්න අමාරු ගැටලුවලදී. නමුත් මේක සරල මාපාංක ඇතුළත් සමීකරණයක් නිසා විශේෂයෙන්ම දකුණු පැත්තේ නියතයක් නම් තියෙන්නේ මාපාංකයක් සීනෝ අනිත් පැත්තේ නියතයක් නම් අපිට ධන හොරණ සලකන්න පුළුවන්. දෙපැත්තේ මාපාංක තිබුණොත් මේ x ඍණ 10 මාපාංකේ සමානයි තවත් මාපාංකයකට නම් වඩා සුදුසුයි දෙපසම වර්ග කිරීමේ ක්‍රමය. වර්ගද සිත සහ වෙනත් සංකීර්ණ සිත සම්බන්ධ වෙච්ච ගැටලුවක් තිබ්බොත් ප්‍රස්තාවික ක්‍රමයට යන එකත් තරමක් ලේසියි. එහෙනම් ඒ කරුණු තුන මතක් කරගන්න මෙතන තියෙන්නේ k ඍණ 10 මාපාංකේ නියතයක් නිසා මට පුළුවන් ධන හොරණ සලකන්න. k ඍණ 10 මාපාංකේ සමානයි ධන හොරණ 25. එහෙමනම් ඒ කියන්නේ කේරින 10 සමාන වෙන්න පුළුවන් ධන 25ටත් එහෙමත් නැත්නම් ඍණ 25ට. එහෙනම් පිළිතුරු දෙකක් කරා යන්න වෙනවා. කේරින 10 කියන එක සමානයි නම් ධන 25ට ඍණ 10 අනිත් පැත්තට ගියම 35 වෙනවා. කේරින 10 සමාන වෙනවා නම් ඍණ 25ට k කියන එක ඍණ 15 වෙනවා. මේ පිළිතුරු දෙකම ලබාගත හැකි. මොකද සරල එක දෙකක් තියෙන්න පුළුවන්. අපිට k විතරක් අහලා තියෙන හින්දා මෙතනින් එහාට අපිට ගානේ පිළිතුරු ලියීම අවශ්‍ය නැහැ. k හියගෙන දෙකක් අපි ලබා ගන්නවා. අපි තවත් ගැටලුවකට යනවා. මේක ඒ තවත් සරල රේඛා ආශ්‍රිත ගැටලුවක්. 12x + 5y = 7 සමානයි බිංදුව හා 12x + 5y + 19 සමාන බිංදුව රේඛා දෙක ස්පර්ශක දෙකක් වශයෙන් නැති වෘත්තයේ අරේ සොයන්න. මේක බොහොම සරල ගානක්. හැබැයි සරල රේඛා දෙකක් දීලා වෘත්තයේ කාර්යයක් අහනකොට ළමයෙක් නිකන් ප්‍රශ්නයක් වතු වෙනවා. හොඳට මතක් කරගන්න. එහෙනම් මේ සරල රේඛා දෙක වෘත්තයකට ස්පර්ශක වෙලා තියෙනවා හිතන්න. ඔන්න 12x + 5y = 7 සමානයි බිංදුව. මෙන්න 12x + 5y = 19 සමානයි බිංදුවයි. මේ දෙක ස්පර්ශ වෙලා තියෙනවා නම් දැන් ඔයාලට පේනවා ඇති මොකද්ද? මේ වෘත්තයේ විෂ්කම්භය කියන්නේ සරල රේඛා දෙක අතර ලම්භක දුර. මේ වෘත්තයේ විෂ්කම්භය කියන්නේ සරල රේඛා දෙක අතර ලම්භක දුර. එහෙමනම් සරල රේඛා දෙකක් අතර සමාන්තර සරලයේ සමාන්තර රේඛා දෙකක් අතර ලම්භක දුර හොයන සිද්ධාන්තයක් තියෙනවා. මම මතක් කරලා දෙන්නම්. AX + BY + C = බිංදුව හා AX + BY + K = බිංදුව. සමාන්තර රේඛා දෙකක් නම් X සංගුණක දෙක සහ Y සංගුණක මෙහෙම සමාන වෙලා නියත විතරයි වෙනස් වෙන්නේ. එහෙම සරල රේඛා දෙකක අතර ලම්භක දුර හොයනකොට සිද්ධාන්තය මොකද්ද? නියත දෙකේ වෙනස මාපාංක බෙදීම A වර්ගය + B වර්ගයේ වර්ගමූලය. එහෙමනම් අපිට මේ ක්‍රමයට ගිහින් මේ 12x + 5y = 7 සමාන බිංදුව හා 12x + 5y + 19 සමාන බිංදුව අතර ලම්භක දුර හොයන්න පුළුවන්. ඍණ 7 ඍණ 19 මෙතන මේ නියත දෙකේ වෙනස ඍණ 7 ඍණ 19 මාපාංකයට 12 වර්ග + 5 වර්ග වර්ගමූලය මෙතනින් එනවා ධන 26ක් මතක තියාගන්න මාපාංකයකින් එළියට එන ධන පිළිතුරක් විතරයි බෙදීම 13. එහෙනම් උත්තරේ 2යි. එහෙනම් වෘත්තයේ විෂ්කම්භය තමයි 2යි කියන්නේ. අපෙන් අහන්නේ මොකද්ද? වෘත්තයේ අරය විෂ්කම්භය 2යි නම් අරය 1යි. අපිට පිළිතුර බොහොම පාසියෙන් දෙන්න පුළුවන්. ඒතර වෘත්තය කියන වචනේ ගාවලා තිබ්බට මේකේ තියෙන සරල රේඛාවේ සිද්ධාන්තයක්.
අපි තවත් ගැටලුකට යනවා. කාටිසි කණ්ඩාංග තලය අනුබද්ධයෙන් ගැටලුවක් ගොඩක් දුරට යොමුනා. යොමුනකොට කණ්ඩාංග ජාමිතීන් ගානක් යොමුනාට බොහෝ දුරට මෑත කාලේ ඒ ගාන අවකලනයටත් සම්බන්ධ කරන ගතියක් තියෙනවා. මං කිව්වා 7 8 9 ගණන් තුන කණ්ඩාංග ජාමිතීට වෙන් කරලා තියෙන්නේ. හැබැයි එක ගැටලුවක් අවකලනයේකුත් සම්බන්ධ කරනවා. ගොඩක් දුරට වක්‍රාශ්‍රිත ගැටලුවකට සම්බන්ධ කරන ගතියක් තියෙනවා. එහෙම ගානක් මේ. සාධාරණ xy ලක්ෂයේදී x වර්ගය දන y වර්ගය සමානයි 25 වෘත්තයට අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය සොයන්න. දැන් අපි අවකලනයේ දිගෙන ගන්නවා. මොකද්ද? සාධාරණ xy ලක්ෂයකදී වක්‍රයට අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි අවකලන සංගුණකය කියන්නේ. dy/dx සමාන වෙනවා සාධාරණ xy ලක්ෂයකදී වක්‍රයට අඳින ස්පර්ශකයේ අනුක්‍රමණයට. එනයින් වෘත්තයට ලක්ෂයේදී අඳින ස්පර්ශකයේ සහ අභිලම්බයේ සමීකරණ අහනවා අපි බලමු. මුලින්ම මම එහෙනම් යනවා. සාධාරණ xy ලක්ෂයකදී x වර්ග දන y වර්ග සමාන 25 වෘත්තයට අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය මම සිද්ධාන්ත දෙනවා dy dx කියලා. එහෙමනම් මම මෙයාව අවකලනය කරනවා. මේක අධ්‍යාහුතසිත අවකලනයක්. ඒ කියන්නේ විචල් යුක්ත වෙලා නැහැ. x වර්ගය අවකලනය 2x, y වර්ගය අවකලනය 2y, නැවත x විසින් අවකලන කරනකොට dy dx. අපි දැන් පුළුවන් dy dx යුක්ත කරගන්න. එහෙනම් ඍණ x යට y ඔන්න අවකලන සංගුණකේ හොයාගත්ත හින්දා දැන් අපිට අහන්නේ මොකද්ද ගානේ? ස්පර්ශකයේ අනුක්‍රමණය අහන්නේ 4 ඍණ 3 ලක්ෂයේදී. එහෙමනම් මං සාධාරණ ඕනම ලක්ෂයකට අදාළව ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි ඍණ x යට y කියන්නේ. සාධාරණ xy ලක්ෂයකදී වක්‍රයට අදින ස්පර්ශකයේ අනුක්‍රමණය මට ඕන වෙන්නේ 4 ඍණ 3 ලක්ෂයේදී නිසා ඒ ලක්ෂය ආදේශ කරනවා. ස්පර්ශකයේ අනුක්‍රමණය 4 යට y වෙනුවට 7. x x වෙනුවට 4 ආදේශ වෙනවා ඍණ y වෙනුවට ඍණ 3 ආදේශ කරාම 4 යට 3 මේ ස්පර්ශකයේ අනුක්‍රමණය. එහෙනම් මට ස්පර්ශකයේ සමීකරණ හොයන්න පුළුවන්. ඔබ දන්නවා කණ්ඩාංග ජ්‍යාමිතියේදී රේඛාවක අනුක්‍රමණය සහ සාධාරණ ලක්ෂයක් දන්නවනේ රේඛාවේ සමීකරණ හොයන්න පුළුවන්. y ඍණ y නෝට් සමානයි අනුක්‍රමණය වතාවක් x ඍණ x නෝට් වලින් අපිට අනුක්‍රමණය ස්පර්ශකයේ අනුක්‍රමණය හොයාගෙන ස්පර්ශකයේ සමීකරණ හෙවුවා. ඒ වගේම අපිට පුළුවන් ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවනම් අභිලම්බය අනුක්‍රමණය කියන්නේ මතක තියාගන්න ස්පර්ශකයේ අනුක්‍රමණය පරස්පරය අරන් ඍණ ලකුණින් වැඩි කරනවා. ඒ කියන්නේ 4 යට 3 නම් ස්පර්ශකයේ අනුක්‍රමණය අභිලම්බය අනුක්‍රමණය වෙන්නේ ඍණ 3 යට 4. ඉතින් දැන් අපිට පුළුවන් මෙයා සාර y ඍණ y නෝට් සමානයි අනුක්‍රමණය වතාවක් x ඍණ x නෝට් වලින් අභිලම්බයේ සමීකරණය හොයන්න. y ඍණ y කණ්ඩාංක ඍණ 3යි අනුක්‍රමණය වතාවක් x ඍණ x කණ්ඩාංක ඍණ 4යි. දැන් පුළුවන් අපිට අභිලම්බයේ අනුක්‍රම අභිලම්බයේ සමීකරණය හොයාගන්න. එහෙනම් 3x + 4y = 0යි. ඉතින් අපිට මෙන්න මේ ආකාරයට ඛණ්ඩාංක ජ්‍යාමිතී ප්‍රශ්න 3ක් යමුනා. ඊට පස්සේ අවසාන වශයෙන් අවසාන ගැටලුව වෙන්නේ ත්‍රිකෝණමිතිය ගැටලුවක්. අපි මේ ගැටලුව විසඳීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොම වුණත් අද දවසේ අපි බලාපොරොත්තු වුණා සංයුක්ත ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සහ ඒවට යොමු වෙන්න පුළුවන් කවර ආකාරයේ ගැටලුද කියලා ඔබව දැනුවත් කරන්න. නැවත මම මතක් කරන්නම්. පළවෙනි ප්‍රශ්නය 1 සිට 3 4 දක්වා 1 සිට 4 දක්වා ප්‍රශ්න අපිට වීජ ගණිතයේ ප්‍රශ්න යොමු වෙනවා. 5වෙනි ප්‍රශ්නේ සීමාව ප්‍රශ්නයක්. 6වෙනි ප්‍රශ්නේ අනුකලනය ප්‍රශ්නයක්. 7 8 9 කාටිසි ඛණ්ඩාංක ජ්‍යාමිති ප්‍රශ්නයක්. ඛණ්ඩාංක ජ්‍යාමිති ප්‍රශ්නයක්. 10වෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණමිතිය ප්‍රශ්නයක් වශයෙන් මේ ව්‍යුහය මතක තියාගන්න. ඒවට සුදුසු ගැටලු අපි අධ්‍යයනය කරලා ඔබ හොඳ සූදානමකින් යන්න. කෙටි ප්‍රශ්න පත්‍රයට ඔබට ගන්න පුළුවන් කාලය තියෙන්නේ විනාඩි 45ක් විතර. මොකද ඊට අභිභවා ඔයගොල්ලෝ කාලය ගත්තොත් රචනා ප්‍රශ්න පත්‍රය තුල ඔබ අසාර්ථක වෙනවා. විනාඩි 45කට 50කට වැඩි කෙටි ප්‍රශ්නයකට ගන්න එපා. මෙහෙම උපරිම ගණන් හදලා වේගින් ගණන් හදලා වේගය හදාගෙන ඔබ ප්‍රශ්න පත්‍රෙට මුහුණ දුන්නොත් ඔබට අනිවාර්යයෙන්ම සාර්ථකව ඒ සාමාර්ථයකට එහෙමත් නැත්නම් බී සාමාර්ථයකට ගිහිල්ලා ඔබේ ඉංජිනේරු සීනේ එහෙමත් නැත්නම් ඔබේ සරසවි සීනේ සැබෑ කරගන්න පුළුවන්. ඉතින් ඔබට ඔබේ අනාගතය ඉංජිනේරු සිහිනේ නම් එහෙම නැත්නම් සරසවි සිහිනේ නම් ඒ සැබෑ කරගන්නට ඔබට ශක්තිය තියෙනවා. ඔබට අපි නිරන්තරයෙන්ම ජාතික පාසල් තුලින් අත්වලක් වෙනවා. ඉදිරියේදී තවත් දවසක ජාතික පාසල් සමග ඔබ සමග අත්වල බඳ ගන්න අදහසින් අද ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.